ඊළඟට අපිට තියෙන ලොකුම අභියෝගය තමයි රටේ වැඩි වෙන ජනගහනයත් එක්ක විවගාවේ නිෂ්පාදකතාව වැඩි කරගන්න අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. ඒ වගේම මේක පරිසරයට හිතකාමී ලෙසත් නිෂ්පාදකතාව වැඩි කරන විදිහට මේ මා ආකාර දෙකම ඉෂ්ට වෙන විදිහට තමයි සිදු කරන්න අවශ්‍ය වෙන්නේ. මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විපරීක්ෂණ සහ සංවර්ධන ආයතනය වැඩ පිළිවෙලක් හදලා තියෙනවා, නැත්නම් පැකේජයක් හදලා තියෙනවා. මේ පැකේජය ඇත්තටම ස්ථාන අපේ පළාත් 9ට ගැලපෙන ආකාරයට, ඒ පළාත් 9ේ විවිධ ස්ථානවලට ගැලපෙන විදිහට තමයි හදලා තියෙන්නේ. මේකේ මූලිකක අරමුණ ගත්තාම ප්‍රථමයෙන්ම ක්‍රමවත් පරිදි බිම් සැකසීම, මනා ජල ක්‍රමනාකරණය තුළින් පල් පාලනය, සුදුසු බිත්තර වී ප්‍රදේශයට ගැලපෙන ගුණාත්මකින් ඉහළ බිත්තර වී භාවිතය, ඒ වගේම කාබනික පොහොර ප්‍රමාණවත් පරිදි භාවිතය, විශේෂයෙන් කාබනික පොහොර භාවිතය අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම රසායනික පොහොර භාවිතා කරනවා නම් මේ රසායනික පොහොරවලත් අවශ්‍ය ප්‍රමාණයට විතරක් භාවිතා කිරීම, ඒ වගේම පැරෂුට් තාක්ෂණය භාවිතයෙන් පැළ සංස්ථාපනය කිරීම, මේ වගේ කාරණා රාශියක් මේකේ තියෙනවා. මේකෙන් මෙතනදී ඇත්තටම අපි අවසාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ දැනට 4.55 මෙට්‍රික් ටන්ස් පර් හෙක්ටයා තියෙන එක 10%කින් විතර ප්‍රමාණ වැඩි කරන ඉතුරු කන්න 4 තුර. එතකොට මේ සමහර තැන්වල උදාහරණයක් විදිහට කියනවා, දැන් ගැඹුරට සීසෑම තෙත් කලාපී කරන්න බෑ, තෙත් කලාපී කරන්න පුළුවන් තැන් තියෙනවා, බැරි තැන් තියෙනවා. එතකොට මේ තාක්ෂණයේ පැකේජයේ තියෙන උචිත තාක්ෂණයේ භාවිතා කිරීම තමයි මේකේදී බලාපොරොත්තු වෙන්නේ. මේ තාක්ෂණයේ භාවිතා කරලා මේ නිෂ්පාදකතාව වැඩි කරලා රටේ සමස්ත විනිෂ්පාදනය 10%කින් වැඩි කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මේ ඉන්නේ විභාගව සඳහා බිම්සකස් කරමින් පවතින කුඹුරක. අපට පේනවා ගිය කන්නේ අස්වන් එලාගත්තට පස්සේ අපිට තින්නේ මේ වගේ තනකොළ වෙවිච්ච ශේෂයක්. ඇත්තෙන්ම බිම්සකස් කිරීමේ වැදගත්ම දේ තමයි මේ තියෙන මුඩු බිමේ තියෙන තනකොළ ටික විනාශ කරලා දාන එක. ඒක තමයි බිම්සකස් කිරීම තියෙන පළවෙනි අරමුණ. අපි කියනවා වල් මර්ධනය හොඳින් සිදු වෙන්න ඕනේ කියලා හොඳ බිම්සකස් කිරීමක. මේ වල් මර්ධනය හොඳින් සිදු වෙන්න නම් මෙන්න මේ තියෙන ආකාරයේ පස්පිඩාලක් කපලා පෙරලන්න ඕනේ. අපේ පෙරණ උතුම් මිතු කරේ හරක බැඳ නගුලේ යොදාගෙන මේ නගුලෙන් පස් පෙරලපු එක. නමුත් ඒ වෙනුවට අපිට රෝද 4 ට්‍රැක්ටරයත් එක්ක තියෙන මේ ඩිස් නගුල නැත්නම් මේ තැටි නගුල ඉතා හොඳින් මේ කාර්ය සඳහා පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ වල් මර්ධනයේදී වැදගත්ම දේ මේ කරකොල් ටික යට කළා දාන එක. ඒ විතරක් නෙවෙයි මෙහිම පිටැල්ල පෙරලා තිබ්බට පස්සේ මේකේ තියෙන වල් ඇටවල් තත්ත්වයක් ලැබෙනවා පළවෙනි. ඒකත් ලොකු වාසියක්. මොකද ඊළඟ බිම්සකස් කිරීමේදී ඒක විනාශ වෙලා යන නිසා. වඩා වැදගත් දෙය තමයි මේ කරන පළවෙනි බිම් සකස් කිරීම. අපි මේකට කියනවා බිම් නැගුම, නැත්නම් බිම් හීය, නැත්නම් පුරන් හීය කියලා. මේ පුරන් හීයෙන් පස්සේ නැත්නම් පළවෙනි බිම් නැගුමෙන් පස්සේ දෙවෙනි බිම් සකස් කිරීම සඳහා ප්‍රමාණවත් තරම් කාලයක් දෙන්න ඕනේ. මේ කාලය අවම වශයෙන් සති දෙකක්. සති දෙකට වඩා වැඩි වෙන තරමට ඒකේ වාසිය අපිට තියෙනවා. ඉතින් ඇත්තටම අපිට පේනවා ඇති මේ බිම් සකස් කරලා තියෙන ශේෂ්ත්‍රයේ මේ ට්‍රැක්ටරේ රෝඩ් දිහා බලන්න මේක මඩ ඇල්ලලා නැහැ. මේ පස් පෙරල හොඳින් පෙරලා තියෙනවා. මේ සඳහා අපිට වැඩි වතුර ප්‍රමාණයක් අවශ්‍ය නැහැ. මෙවැනි බිම් සකස් කිරීමක් කරනවා නම් අපිට පුළුවන් වැවේ ජලය ආරක්ෂා කරගෙන පසේ පවතින තෙතමනේ සීසෑම කරන්න. දෙවැනි කාරණේ තමයි මේ තියෙන කාබන් ද්‍රව්‍ය පසට යට කරලා කාබනික පොරක් හිට පසට එකතු කරන එක. ඊළඟ වැදගත් කාරණේ තමයි විධිමත් ගැඹුරක් ලබා ගන්න එක. දැන් ඔබට පේනවා මේ පස මේ වෙන විට සෑහෙන ගැඹුරක් දක්වා පස කැපිලා තියෙනවා. මේ ගැඹුර වැදගත් ගොයන්කහේ මූල වර්ධනයේ. දැන් මේ ඔබ දකින ගොයන්කහේ මුල් කොටස මේ වගේ මුල් පහලට වැඩෙනකොට පස ගැඹුරට කැපිච්ච තරමට මේ මුල් පහලට යන්න අවස්ථාව තියෙනවා. වඩා හොඳින් මුල් වර්ධනය වුණොත් හොඳ ශාකයක් අපිට ලබා ගන්න පුළුවන්. ඒකෝර මේ බිම් සකස් කිරීම බලාපොරොත්තු වෙනවා පසේ තියෙන වල් ශාක ටික විනාශ කරන්න, කාබනික ද්‍රව්‍ය පසට යට කරන්න, හොඳ ගැඹුරු මූල මණ්ඩලයක් ලබා ගන්න. මේට අමතරව මේ ඉපනැල්ලේ ජීවත් වෙන බොහෝ කෘමීන් ඉන්නවා. විශේෂයෙන්ම දුඹුරු පැල කීඩෑව. ඒ වගේම පුරුක් පණුව. මේ දෙන්නට මේ ලෝකේ තියෙන්නේ එකම එක ආහාරය. ඒ තමයි ගොයම්. ඉතින් මේ ගොයම තියෙනවා නම් ඒගොල්ලන්ට ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා පසර මේක යට කරලා සැහැණ කාලයක් තිබ්බහම මේ සත්තුන්ගේ ජීවන චක්‍රයේ අවස්ථා විනාශ වෙනවා. ඒ නිසා රෝග පරිබෝධ පාලනයටත් මේක උදව් වෙනවා. ඉතින් මේ ගැඹුරු ගෝල මණ්ඩලයක් ලැබුණාම තවත් වාසි ගොඩක් තියෙනවා. මොකද නියඟයක් ආවත් ගැඹුරු ගෝල මණ්ඩලයක් තිබුත් නියඟයට උරුත්තු දීමේ හැකියාවක් තියෙනවා. කෙටි මූල මණ්ඩලයක් තිබුණ දැන් රොටවේටරේ පාවිච්චි කරලා ලැබෙන කෙටි මූල මණ්ඩලයක්. එතකොට නියඟයක් આવුත් මේ ගස් ඉක්මනින්ම මිය යනවා. නමුත් ගැඹුරු මූල මණ්ඩලයක් තිබුණොත් නියඟයට උරුදු වීමේ හැකියාවක් තියෙනවා. මොකද මේවට පස්සේ යට තියෙන ජලය සහ යට තියෙන පොහොරත් පාවිච්චි කරන්න හැකියාව තියෙනවා.
මේ වාසි සියල්ලක් අපිට ලබා ගන්න පුළුවන් මෙවැනි බිම් සකස් කිරීමක. ඒ වගේම කන්නේට වැඩ පටන් ගන්න පුළුවන්. මෙවැනි බිම් සකස් කිරීමක් කරොත් වැවේ වතුර අවශ්‍ය නැහැ. ඒ බිම් සකස් කිරීම සඳහා කාලය ඉතුරුයි. එක යන්ත්‍රයකින් පුළුවන් විශාල ප්‍රදේශයක් බිම් සකස් කිරීම කරන්න. මේ වාසි සියල්ලක් අපිට ලබා ගන්න පුළුවන් මෙවැනි කටයුත්තකින් මේ සඳහා හොඳම උපකරණ තමයි මේ අපි ඔබට පෙන්වන්නේ. මේ තියෙන තැටි නගුල ඒත් එක්කම මේ වගේම තියෙනවා පිඩලි පෙරලෙන තවත් නගුලක් අපි එකට කියනවා මෝල් බෝඩ් නගුල කියලා. ඒ නගුලත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. රෝද දෙකේ ට්‍රැක්ටරයටත් අපිට පුළුවන් පිඩල්ල කැපිලා පෙරලෙන තැටි නගුලක් හරි හැඩලැල් නගුලක් හරි පාවිච්චි කරන්න. මේකේ නගුල් වර්ග දෙකම නැත්තම් ඔබට පුළුවන් පාවිච්චි කරන්න මේ තියෙන ස්ථානට පුළුවන් අපිට කුකුණ නගුලක් හයි කියලා පාවිච්චි කරන්න. හැබැයි කුකුණ නගුලෙන් මෙතරම් හොඳින් පස් පිඩල්ල පෙරලුම් නැතත් අපිට සාමාන්‍ය පසේ තෙතමන යටතේ සීසා ගන්න පුළුවන්. ගැඹුරු බිම් සකස් කිරීමක් කරන්න පුළුවන්. මේ කාරණා සියල්ල කිෂ්ඨ කරගන්න පුළුවන් විධිමත් ආකාරයෙන් බිම් සකස් කිරීමක් කිරීමෙන්. ඔබ මේ දකින්නේ දීපගාවේ බිම් සකස් කිරීම සඳහා ගොවි මහතුරු පාවිච්චි කරන සාමාන්‍ය බිම් සකස් කිරීම ආකාරය. මගේ පසුබිම ඔබට පේනවා රෝද දෙකේ ට්‍රැක්ටරය සමග රොටවේටරේ පාවිච්චි කරලා බිම් සකස් කරන ආකාරය. මෙවැනි බිම් සකස් කිරීම පස්සේ තියෙන දර්ශනය තමයි ඔබට මගේ මේ පැත්තකින් පේන්න තියෙන්නේ. මේ තියෙන ශේෂ්ත්‍රය ඔබට පේනවා බිම් සකස් කිරීමේ පස්සේ තනකොළ හොඳින් මතුවලා තියෙනවා. මොකද මේකදී මේගොල්ලන් කරන්නේ කුඹුරේ වතුර බැඳලා මේ වතුරත් එක්ක බිම් සකස් කිරීමක්. ඇත්තම මේකදී වෙන්නේ අපි සරල භාෂාවෙන් කිව්වොත් තනකොළත් එක්ක පස්තික වතුරට දාලා බ්ලෙන්ඩර් කරනවා වගේ වැඩක්. මෙහෙම කළා තව යම් කිසි කාලයක් තියෙනකොට සැහැල්ලු තනකොළ මඩාස්සේ මතුවලා උඩට එනවා. ඒක අපිට නවත්තන්න අමාරුයි. නමුත් අපේ පැරණි ගොවි මහතුරු බිම් සකස් කිරීමේ කරපු ආකාරය ගත්තොත් අපි කවුරුත් දන්නවා හරක බැඳ නගුල දාලා හොස්පිටල්ලා පෙරළුවා. දැන් අපිට හරක් සහ නගුල් නැති වුණත් මේ වගේම ට්‍රැක්ටර වලට අපිට පුළුවන් පිටල්ල පෙරෙන නගුලක් සම්බන්ධ කරලා මේට වඩා හොඳ බිම් සකස් කිරීමක් කරන්න. ඒකෙදි පුළුවන් වල් හොඳින් මර්ධනය කරන්න. ඒ නිසා මෙවැනි බිම් සකස් කිරීමක් නිසා තනකොළ හොඳින් වල් මර්ධනය වෙනවා විතරක් නෙවෙයි බිම් සකස් කිරීම සඳහා ගත වෙන අපි ගත කරන කාලයත් වැඩි වෙනවා. මොකද අපි පළවෙනි වැස්සත් දෙකත් එක්ක පස තෙත් උනාට මේ රෝටවේටරින් බිම් සකස් කරන්න බැහැ. ඒ සඳහා ජලය වැඩිපුර අවශ්‍යයි. ඒ නිසා වැවෙන් වතුර නිකුත් කරන කයින් සිද්ධ වෙනවා බිම් සකස් කිරීම කරන්න. අපි දන්නේම නැතුව අපේ කන්නේ පහ වෙනවා. ඒකත් මේ කිදෙනෙක් කරා වාසිය. දෙවෙනි කාරණේ තමයි මේ රෝටවේටරින් බිම් සකස් කරාම පසේ ගැඹුර බොහොම අඩුයි. නොගැඹුරු බිම් සකස් කිරීමක් සිද්ධ වෙන්නේ. නොගැඹුරු බිම් සකස් කිරීමක් සිද්ධ වුණාම ගොයම් ගහසේ මුලේ වර්ධනයත් අඩු වෙනවා. මුලේ වර්ධනය අඩු වුණාම ගොයම් ගහසේ හදේ වර්ධනය අඩු වෙනවා. මේ නිසා අපි කියන්නේ ගොවි මහතුන්ට ඔබ කරන්නේ බොන්සායි වගාව. කෙටි මූල මණ්ඩලයක්, මිටි ගහක්, පොඩි කරලක්, ඇට ටිකක්. මේක තමයි මේ රොටවේටරින් බිම් සකස් කිරීමේ අවසාන ප්‍රතිපලය. මේ නිසා වඩා සාර්ථක විවාගාවක් අවශ්‍ය නම් අපි විධිමත් බිම් සකස් කිරීමක් කළ යුතුයි. පළවෙනි බිම් සකස් කිරීම කරාට පස්සේ ඒ කියන්නේ පස් කපලා හොඳින් පෙරුවට පස්සේ කරන්න තියෙන දෙවෙනි කාරණේ වැදගත් කාරණේ තමයි දෙවෙනි බිම් සකස් කිරීම කරන එක. නැත්නම් ද්විතීයික බිම් සකස් කිරීම කරන එක. අපි ඒකට කියන දෙවෙනි හීය කියලා. මේ සඳහා පළවෙනි හීයත් දෙවෙනි හීයත් අතර ප්‍රමාණවත් කාලයක් තිබුණොත් මේ තරකොළ හොඳින් කුඩු වෙලා වල් මර්ධනය හොඳින් සිද්ධ වෙනවා. බොහෝ වෙලාවට වර්තමානයේ ගොවීන් කරන්නේ මේ මෙම කාර්යයත් රොටවේටරෙන් කරලා දෙවෙනි සීසෑමත් රොටවේටරෙන් කරනවා. ඉතා කෙටි කාල පරතරයක් ඇතුළත උතර වල් මර්ධනය හොඳින් කරන්න බෑ. ඔබට පේනවා මේ තනකොළ හොඳින් යට වෙලා තියෙනවා. දැන් මෙහෙම තිබ්බොත් තනකොළ ටික මැරිලා කාබනික පොරක් වශයෙන් එකතු වෙනවා. සති දෙකකට විතර පස්සේ මේකට පුළුවන් අපිට පොඩි වතුර මට්ටමක් තියලා රොටවේටරේ පාවිච්චි කරලා කැට පොඩි කිරීම කරන්න. හොඳින් රොටවේටරේ පාවිච්චි කරලා කැට පොඩි කිරීම කරලා කුඹුර මට්ටම් කරගත්තාම මේ කුඹුර අපිට පුළුවන් වීවගව සඳහා සාර්ථක ලෙස පාවිච්චි කරන්න. මට්ටම් කිරීමත් ඉතා වැදගත්. ඒ සඳහා අපිට පුළුවන් මට්ටම් පෝරු පාවිච්චි කරන්න. හරක බැඳලා අදින මට්ටම් පෝරු වෙනවා වගේම අපි ගොවි මහතුරු මේ මට්ටම් පෝරු ලෑලි රොටවේටර් සමග යන ට්‍රැක්ටරයට සම්බන්ධ කරලා මට්ටම් කිරීමට බොහෝ උද්දක් තියෙනවා. සමහර තැන්වල අපි දැකලා තියෙනවා කෙසෙල් කොට පාවිච්චි කරලා මේ මට්ටම් කිරීම කරනවා. මට්ටම් කිරීමත් ඉතා වැදගත්. මොකද මට්ටම් කිරීම මගින් අපිට පුළුවන් වීවගාවේ එකාකාර ශේෂ්ත්‍රයක් ගන්න. මට්ටම් නොකර තැන්වල වෙන ගැටලු තමයි එක පැත්තක් උස එක පැත්තක් පාතයි වුණොත් වතුර රැඳෙන්නේ එක පැත්තක අනිත් පැත්තේ වතුර රැඳෙන්නේ නැහැ. එතකොට අපිට හොඳින් වතුර බස්සාගෙන මේ හැකියාව නැතු වෙනවා. වතුර හොඳින් බැඳ ගන්නත් පුළුවන් වෙන්න ඕනේ. වතුර හොඳින් බස්සන්නත් පුළුවන් වෙන්න ඕනේ. මේ වගාව සාර්ථක වෙන්න. නැත්තම් වෙන්නේ වතුර රැඳෙන පැත්තේ අපි දාන බීජ කුණු වෙනවා, පැල වෙනවා, අඩු වෙනවා. වතුර රැඳෙන්නේ නැති පැත්තේ තමයි බීජ වැඩිපුර පැල වෙන්නේ. ඒ වගේම වල් මර්ධනයේදී ප්‍රශ්නයක් වෙනවා.
පහත තියෙන පැත්තේ වල් මර්ධනය පහසුයි ගොඩ පැත්තේ වල් මර්ධනය අපහසුයි මොකද හේතුව වතුරෙන් යට කරගන්න අපහසු නිසා අපි දාන පෝර වුණත් වැඩිපුර දිය වෙලා මේ පෝෂක ගමන් කරනවා අර වල ප්‍රදේශයේ ඒකාකාර වගාවක් ලැබෙන්නේ එක ඒකාකාරව ගොයම පැහෙන්නේ ඒකාකාරව ගොයම වේලෙන්නේ මෙන්න මේ විරස්කම් පවතිනවා වල් මර්ධනය අපහසුයි ශේෂ්ඨ කටයුතු අපහසු වෙන නිසා වඩා වැඩගත් බිම් සකස් කිරීමේ අවසාන පියවර වන මෙන්න මේ මට්ටම් කිරීමත් හරිය ආකාරයෙන් සිදු කෙරේ එතකොට වීවගාවේදී පළවෙනි බිම් හිය හැවට පස්සේ නැත්නම් පළවෙනි බිම් සකස් කිරීමෙන් පස්සේ නියර සකස් කිරීම නැත්නම් නියර සුද්ධ කිරීම ගොඩක් වැදගත් වෙනවා. එතකොට මෙතෙන්දී අපි කරන්නේ අර නියරේ කලින් කන්නේදි වැවිලා තිබුණ වල් පැලෑටි තියෙනවා නම් ඒවා නිසියාකාරව සුද්ධ කරලා අර කුඹුරු මඩට දානවා. මේ කුඹුරු මඩත් එක්ක මිශ්‍ර වෙලා පසට එකතු වෙන්නේ. එතකොට පළවෙනි බිම් සකස් කිරීමෙන් අනතුරුව නියර සුද්ධ කිරීම කළ යුතු වෙනවා. නියර සුද්ධ කරාට පස්සේ ඒ නියර තියෙනවා නම් කැඩුණු තැන් ඒ වගේම කක්කොට ගුල් මී ගුල් වගේ තියෙන ඒවා වහලා නැවත නියර පිරිසකර කරන්න ඕනේ අපේ හොඳ වීවගාවක් සඳහා. එතකොට මෙතෙන්දී තවත් වැදගත් වෙනවා නියර පිරිසකර කිරීම අපේ කුඹුරේ හැම නැත්තම් ලියද්දී නිසියාකාරව ජලයේ රඳවා තබා ගැනීම සඳහා. එතකොට අපි පළවෙනි බිම් හීයෙන් පස්සේ නියර සුද්ධ කරලා දෙවෙනි බිම් හීය හාලා කැඩුණු තැන් පිරිසකර කරලා නියර මඩ තැබීම සිද්ධ කළ යුතු වෙනවා. එතකොට මෙතන නියර මඩ තියෙනකොට අර කලින් කන්නේ තිබුණ මොනවා හරි පිරිසකර කරන්න ඕනේ කොටස් පිරිසකර කරලා ඒ වගේම මීගුල් වගේ වවහලා ඉතාමත් හොඳින් නියර මඩ තැබීමෙන් ජලය රඳවා ගැනීම වගේම වල්පැල පාලනයත් නිසියාකාරව කරගන්න පුළුවන්.